දැන් ලංකාවේ ජීවතුන් අතර ඉන්නවා ජනාධිපතිවරු 1යි 2යි 3යි 5යි 5ක් විතර හිටපු ඇති මේ ඔක්කොම ව්‍යවස්ථාව කරපොයි චන්ද්‍රිකා කුමාරතුංග ශේෂ්ඨාධිකරණය වැඩි කරු විපෝට පත් වුණා ඇගේ පාලන කාලයේදී දියවන්නා ඔය ගාව තිබුණ ඉඩම් රාජ්‍ය කටයුත්තක් සඳහා පවරගෙන පුද්ගලික ව්‍යාපාරයකට පැවරීමේ වරදට එය අධිකරණය වැඩි කරු ජනාධිපති මෑතකදී නඩු තීන්දුවකදී ඔබ දන්නවා ඊළඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ ශේෂ්ඨාධිකරණය වැඩි කරු ඊළඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවස්ථා දෙකකදී ඒ දෙකේම මට මතක විදිහට සත්පුද්ගල මිනිස්සු මණ්ඩලය එකක් පාර්ලිමේන්තු විසුරුව හැරීම ඔව් පාර්ලිමේන්තු විසුරුව හැරීම ශේෂ්ඨාධිකරණ තීරණය කර ව්‍යවස්ථාවට පටහැනි ඒ ව්‍යවස්ථාව කැඩුවා නැවත පාස්කපහාරේදී ඒ සත්පුද්ගල මිනිස්සු මණ්ඩල ශේෂ්ඨාධිකරණ තීරණය කර ඔහු ජනාධිපතිවරයා හැටියට තමන්ගේ වගකීම අත්තරිය කියලා ඒ වින්දිත යන වන්දි ගෙවන තීරණය කර ජනාධිපතිවරයා ඔව් තාමනේ තාමනේ ඔව් නඩුව තියෙනවා තාම ඊළඟ ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ ශේෂ්ඨාධිකරණේ වැඩිකරුවෙක් වුණා මේ ඊයේ පෙරේදා ඒ වගේම පහුගිය නඩුවේදී නේද ආර්ථික අපරාධ ආර්ථික කඩාවැට්ටීම් පිළිබඳව වැඩිකරුවෙක් ඉදිරිපත් රණිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාස්කු නඩුවේ විත්තිකරුවෙක් ඔහුගේ විත්තිකාරීත්වයෙන් අයින් කරේ ඔහු ජනාධිපති වුණාට පසුව ජනාධිපතිවරයාට විරුද්ධ නඩුවක් පවත්වාගෙන ඉන්න බැගින් සාධකයේ මත එතකොට අපේ රටේ මූලිකම කෙනා රට බාර අරගෙන ඉන්න මූලිකම කෙනා විවස්ථා කඩලා තිබෙනවා නම් රට ගැන කවර කතාවක්ද ශේෂ්ඨාධිකරණේ විවස්ථාව උල්ලංඝනය කරපු වරදට බවට වැරදි කරු වෙලා තිනවා අපේ රටේ දැන් ජීවතුන් අතර ඉන්න ජනාධිපති ඔක්කොම ඒ විතරත් ඒගොල්ල මොන තරම් මේ නීතිය සැහැල්ලුවට භාජනය කරලා තිබුණා මේ පාර්ලිමේන්තුව ඔබ දන්න අපිට මෑත ඉතිහාසය අපි දන්න ඉතිහාසය ගත්තොත් ව්‍යවස්ථාවට සංශෝධන පහක් කැවිලා තිබුණා 17 වෙනි සංශෝධනේ 18 19 20 21 17ට පටහැනි 18 18ට 17 තිබුණදී ඉවත් කිරීම 18 18 ඉවත් කොට 19 19 ඉවත් කොට 20 20 ඉවත් කොට 21 ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නේද එකක් වෙනුවට අනෙක ආවේ හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්නවා මේ පහට මත උසුකුවයි ඔබ හිතන්නේ මොකක්ද දෙහිම ව්‍යවස්ථා සම්පාදන ආයතනය 17 සම්මත කරගන්න ඕනි නිමල් සිරිපාල අත උස්සන 17 අයින් කරලා 18 ගිනකොට ආයි නිමල් සිරිපාල අත උස්සන 18 ඉවත් කරලා නැවත 19 ගිනකොට නිමල් සිරිපාල අත උස්සන 19 ඉවත් කරලා 20 ගිනකොට ආයි නිමල් සිරිපාල අත උස්සන 20 ඉවත් කරලා 21 ගිනකොට නිමල් සිරිපාල අත උස්සන මේ අවස්ථා පහේම නිමල් සිරිපාල කතාත් කරනවා මම අහන්නේ ඕගොල්ලෝ මේ විවස්ථා දායක මණ්ඩල නීති සම්පාදනය කිරීම ආයතනයේ මොන වගේ ආයතනයක්ද ඒ විතරත් මේ නීති මොනතරම් පුද්ගලික වමනාව වෙනුවෙන් සකස් කරාද 20 වෙනි සංශෝධනයේ මූලික වශයෙන් ditth purayasi භාවය පාර්ලිමේන්තු නියෝජනය කිරීම සඳහා තිබෙන බාධක ඉවත් කරේ පුද්ගලික වමනාව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ඒම සඳහා පමණක් ඒ කියන්නේ රටේ විවස්ථා හදනවා එක පුද්ගලයෙක් සඳහා පිටන දෙන්නවා මට මතකයි ඒ වෙලාවේදී රොමීස් ද සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තව නව විවස්ථාවක් ගැන සාකච්ඡා කරමින් ඉන්නේ ඔය ditth purayasi භාවයේ වගන්ති ඉවත් කරන එකට විරුද්ධව පොහට්ටු ඇතුලේ කණ්ඩායම් අතර සංවාදයක් තිබුණා ඒ වෙලාවේදී ගෝඨාභය කිව්වා මේක తాවකාලිකව කරන්න අලුත් දෙක ගේනකම් රොමීස්ල මහත්තයා හදලා තියෙන ගේනකම් කියලා කිව්වා හරිද එතකොට විවස්ථා සංශෝධන අපේ රටේ ඇති කරලා තිබෙනවා තනි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ඒ විතරක්
अनपन तिनस्कल अभी दन्नम ज प्रेमदास महात्म्य अभी विहार देवलगम पनति गेसटीकट संशोधन गिना वी या देशपानुगमना विनियम गिना भी मुकद या मे संशोधन गीनकोट मे मठ मतक विधियट मे देवंदर देवालय बस नायक निर्मेटी महिंद विजयशेखर इतर महिंद विजयशेखर अनित पक्षी वगेम पार्लिमेंट ये वेला प्रेमदास संशोधन गिना वा पार्लिमेंट पलास बहो कवरो जनता आयतन नियोजन करना नाम ओह बस नायक निल इट पे कतरगम बस नायक निल दूर इट पत्न ससेंद्र राजपक्ष ससेंद्र राजपक्ष इट ससेंद्र राजपक्ष उतिवर इला पला पलाति महमति बोर पत्ते अरकट संशोधन गिनाम कौरव जनता नियोजित आयतन नियोजन करना कौरव बस नायक निलमे ओ जनता नियोजित बोट पत्न बस नायक निलमें इवत्ति युति कतरगम दीवाले हर उप मेवागे पालक अंगें द नीति विधाने आधिपत्य सहित रटक अपेक्षा करी कराने ने एगोले हेम दाम मे नीति पिलिबंधव तीन सर्व साधारण पिलिबंध तीन लेबल समाज उमनाव एगोल देश पालन उमना विनियम अवभाविता कर अदगत्तु अदगत्तु तपे रटे नीति इडम नडुवक पारे एतिवेन गेटुमा खेर इट वडा वेदगत्ते वा साधारण पसंदलनवाद किन साधारण सकेक समाजी तिबिरत साधारण सकेक